සරණයි මහසිහල බෞද් ඉතිහාස තවත් වැ සටහන කරම කරන්නටයි අප මේ සූදානම් වෙන්නේ අද අපේ විද්වත් සභාව සම්පත්දායකත්වය ගනපූර්ණයි මෙතෙක් දවස් අප බලාපොරොත්තුයෙන් හිටපු අපේ මහචරිතුමිය අද අපේ අරධනාව සහහා පැමිණියයි නිසාද අපේ කවරුත් බලාපපුරොත්තු වෙන අපේ ගනපූර්ණය අද සකස් තින ඒිබඳසතෝ සියට පත්වනවා බදුවත් සභාවක කාන්තා නියෝජිතත්වයක් නතිබුණහම එකක් ජනපුූර්වත්තයෙන් තොර ඊටත් හොඩා ඉතිහාස විශෂය උම ඉහලින් හදාරා ඊළඟ පරම්පරාවල් දෙකට තුුණකට විතර තමන්ගේ දායකත්වය සම්පාදනය කරමින් අදදැකම් ප්‍රාසියක් ලබාගත්තු මහචාර තුමියක් අපේ බද්වත් සභාවේ සිටීම අපි කාටත් අප ප්‍රේක්ෂකා ගාරයට වගේම අපේ සම්පද්දායකත්වේ ත් බෞද්ධ නාලිකාවටත් බහොමහලින් අග කළ යුතු කාරණාව අද අපේ කාරණා සම්පූර් කරන්න කොට අපි සාකච්ඡා කරමින් සිටි නෙත් ඉතිහාස්නය විසින් අසාධාරණයට දක්කළ කාතාචරිතයක් පිළිබඳ අගතුගත් එක්කයි අහෙම කිවේ මේ බොහෝ විචාරකයින්ගේ මතය බොහෝ විාරකයි ඉතිහාසය විචාරය කරන අය ලංකාවේ ඉතිහාසය තුළ රඳෙන කාන්තා චරිත පිබඳ එතරම් ඉහල මට්ටමකින් ගවාදැක්වීමක් කොට හැ. කිය විචරය සි ඇත්ත නැත අප සපුුවන් දමුකාලිදගතුතිේනිය ලංකාවේ පළමු රාජත්වය නිර්දේශ කළ පළවන්ත කාතාව අපේ අරිසිෙන් අහුදු ශූරින් පැහදිලි කිරීමටන් නම් ඉංග්‍රීසි භාෂාවට වයින් කියන වචචනය හැදුනෙත් හවදු සරින් කියන්නේ කයිනිි ලැත්තු.යිනි.නිි කියන තමයි කවීන් උනේ කියලා තු පැහදිලි කරනවා.ඇයමහිම පැහදිලි කිරීමට පබා ලක්වන්නට තරම්ක්ේණිය අප ඉතිහාසේ බලවන්තකාතාව ඊට පස්සේ බද්‍රකච්චායනමරිය ලංකාවට මේ පෞද්ධ හුමේ. ගෙනකාතාවක් ciවැනි kanතාවන්ම විහාරමහදේවියහිට පෙර අදවයක් අපදවන පුගවිහදවගෙනශාලර සම්භාරයක්වන්සේ අුගතව සහම පදගන්න තවත් අනුलाදේවයක් අප ෝගේ Kh balagam <laughs> gambarjur putච ajajurගේ bisa වලස rajaිකටන අනුලාා දව අ bisa ප අ දව බට පස්වෙලාඇ පළබදවිශා ක tapiසා පෙනවිවිtaයක් sangatwa රසිදමේ සුගලාදව පොළොන්නර යුගයේ අපට හමුවන සුගලා දව පරකරම් බහු නැමති මහා වීර. ඉතිහාසික චරිතයක් සමඟ උරෙන්නුර ගැටමින් රෝහණය සිට සටන් වැදනු සුගලාදේවය පිළිබඳ සාකච්ඡාව ටිකක් ඉතිහාස මූනාාස්්‍රවල හිඟ බවත් නමුත්න් පස්මුහුමේ වර්තමානය වෙනවිට විවිධ කලා නිර්මාණ සඳහා පවාා සුගලාදේව භාවිතා කරන බවත් විධ ආරංචි මාාත්‍ර අතරින් සුගලාදේවයගේ සොහොන මහමුණ ආදී පුරාවිද්‍යාත්මක වේවා ජනස්ෘතික වේවා.

සමයිඋන්රා පද පග ඒගේ එංසිද මේ වැඩ සටහන වැරද පවත්වාගෙනටක අපටුශාශන පවත්මින්වැ බෞදධ ලිකාවේ වර්මාන අධ්‍යයක්ක්ෂතුරන්ද ගදේ වර එකත් පදමින්ේ වැhanaවාන්තරෙන්ම ඔන්න මගේ ගනපුුණණ වූ සභාව ඔබවෙත දක්වමින් එඒයා ඩම්බරයේ සන්තෝසය හඳුරවා දෙමින්ම පේ වැඩසටහන ආරම්ම කරන ම බලාපොරොත්තුය නවා. එනිසාම සීනෝරලේ ප්‍රධහන්න සංගනායක තැන්පත් හෙයන් තුඩුව රජමහා විහාරයේ විහාරාධිස්වර වැලිමිටිය විස්සීර රතනනායක හාහමුදුරුවන්න්න අ බෝ දුත් මුතුදුන්ද මන්ඩෙ පේද ෆිල්ගො ලබන ඒ වගේ සපුරුදු පරිදිම ශ්‍රීාදන ප්‍රවිශද ද ලේ ඉති හාසන සහ පුරාවිද්‍යාන්ශ හිට. ේ්ට මචාර්තුමිය වර්තමාන මහහාවන්ස සම්පාදක මණඩල්ලේ ෙකම් තුරය ඔබෝොමින්. ඉතිහාස්සේ මුල් කොටගන්න ලංකාවේ වර්තමමානනිකන්ට බහූම. බල පෑම් සිදු කරන ඉතිහාසය වෙනුවෙන් පිීසිටින මහාචරය මාලනී ඇඳගමගුෘුතුමියේවත් ්‍රාමගෞරුව පුරස්සරව ස්තුූති පූර්ුවකව මේ වෙලාවේ පිගම් ලබනවා. ඒවගේම ඉතිහාසය ඇති පර්ේෂණ ශීලී භාවය එහි ඇති හැදැරිය යුතු විෂයක්ෂේත්‍රය ශාස්ත්‍රීය බව මේ සියල්ලට ඊළඟ පරම්පරාවක් වෙනුවෙන් කරන දායකත්වය වෙනුවෙන්. පෙරදින විශිද්‍යාල පුරාවිද්‍යා අන්සේ ගෞරව උපාලිත හරි පර්තමාන බෞද්ධ පාල් විශසිද්‍යාලේ ඉතිහාසෙ සහ පුරාවිද්‍යාන්සේ කතිකාචාර ඉශංක මල් සිරරි විද්‍යධතාවත් ම ගෞරවෙන් මන් පෙෙන පිළිගොල්ල පනගමන් අවසරයි මෙයාරම කණට සුද නම් වන්නේ මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයඇයි. Hai karena itu obat tidak yangusawam tapi naik kehanddurke tapi ය තුන් පිබඳ සාකச்சා කළ එතුන්ගේෙන් මේ රට සිද සේ පිබඳ සාකச்சාලා එනිසා මට මට එතු එතුන් මුින්මුණගහන්නේ කතුකාග ජාතික කතු ක ති කතු සහකර ක එතු පසින වද ම දෙතු ාවක් මම කෞතුයාල කුසින් එතුමාන් මුුණ ැසිීතිබෙනවා තා බොෝ උත්සව අවස්ථාවලදී අපට එතුන් හමුහෙන මට එතුන්ගේ එතුන් පෙල්ව පිබඳරල ලොක ගෞර ඇතිවන සහහි නම පිළිබඳ පණඩුල ඇඳගම. එතකොට මං අරබා නැමති චිත්‍රපටේ නිර්මාණය කර නොට ප්ඩුල ්‍රහ්මණය ඒකේ චරිතයකටින් නොට ම පණඩුල ඇඳමගේ මුහුණුවර ඒ සුරූපේ මං ආදර්ශකට කෙන තමයි. රවින් රන්දනිිය වෙස් ගැන්වේ ප ඒ ස්ගැන්වී ොද වෙසනිටුපන ශිල්පින්ටම පෙන්වු පඩු ඇදක පෙනුම. ඒ එතුන්ගේ ඇතිවිච්චයේ යෝද හයිහත්ති පෙනුම සහ. ඒ වගේ එතුන්ගේ පෙළුම්මට සරිල්ලන ලෙසම මේ අපේ ජාතික සංස්කෘතික කාරණාවන්ට එතුන්ගේ මැදිහත්කම නිරම් ත්‍රයෙන් ඕනෑම තැනකද නොබියව මේ රට්ට වෙනුවෙන් අප සංස්කෘතිය වෙනුවෙන් එතුමන් පෙනී සිටිය. එම යෝද හයියක් අපට නැතිවුණේ කියා. එඒ එතුමන්ගේ අභාාවයක්ත්තෙක් ඉතිං එතුමන්ගේ යෝධ හයිිය හත්තියම ජාතික උරුමය පිළිබඳ එතුමන්ගේ මහා විවරෝධාර ක්‍රියාවලි පසර ඇඳදුනේ මහාචාර්ය මමාල්නී ඇඳගම් ඔතුමිය තමයි එ එතුමන්ගේ ආදරනීය බිරිද. ඒ නිසා අනේ එතුන් පිබඳ කරුණාව වචනය කින් අපේ වැසට ආරම් කරන්න දෙන්න ප මහචාරිතුමින්. ආරාධනා වටනම් බොහෝම ස්තුතියි එඒ අද මේ වෙලාවේ මටමට එවැනි බදගල ගහසමයි මම්බලා පපරත්තු තුම මේ පුද්ගලික අදහස නතිං රටට ජාතියට ආගමට විශාල සේවයක් ය ගෙදර පවුලේසියලු දේවලුත් කැපකරගෙන ඒ සේවය කරඩ අනකොට ති අපි පස්සෙන් ඇර ගෙනම ගිය. ඒක නිසා ඉතින් මං ඉජනගත්තු ඉතිහාස විශ්‍යත්තික්ක එතුමත් එක්ක එකට ජීවත් වුණු ඒ අවරුදු හැටකවිතර කාලය පිළිබඳ විතින් වචනකින් දිහකින් කියන්නට තමාරුයේ ඒගේ මේ අවස්ථාව මට වැඩිපුර යමක් කියන්න පුළුවන්කමකුත් නෑ සියලු දෙනාම රටේ අති බහුතරයක් එතුමාගේ කරනවා ට සියලු ජනාටම ස්තුතිවන්තවෙද මේ අස්තරක් කරගන්න අනේ හොඳ හොඳටම ප්‍රාමා මොම දන්න අබතුමිය කොයි දරමගේ තාම සමීපව හිති්‍ය අවසාන කාලේ එනිසා ම හොඳටම දුටුවවා මගේ ම සාක්ෂිකරෙක් ඔබතුමිය මොන්න තරං කරුණාවන්ත ලෙස. එතුමන්න්න බලා කියයාගත්තාද අවසාන කාලය තුමන් ප්‍රෝගාතුරෝ ඉන්න කාලය පවා එන් පසු එතුමාන්ගේ අභාාවෙන් පසු ඔබතුමිය මොන්න තරංකම්පාවුලාාද. कि වැ उ हिාවब महािले मैं बहुतෞदी ति से වැතා आदरही මේ වැले सහ සඳा पावा සහबाගේ වන්නට ඔතු के हिते कला सेතිबने हैනිसाතුतरेंगे වුවෙන් गाटन वाद ु නිसािल ना එකला मचोरी जराम නිवानसापति पවා කියला अभ प्रार्थना කम नाए कहां තුने මහචාර්තම මට සමාවඩ තුමියගේ හි ස්තුවරනක් ඒ ඒක විශේෂදය ුත් මේ යුගයේ අප මහචර්තම ඉන්නම ඇු කතුගින් තම ඇත්ත කියගන්න නෑ. නිසා එක මේ විේෂ දෙයක් නේ මං කතා කරන ඕන වෙලා ඇම අන්ු කද තම උත්තරෙම ටෙලිෆෝන් කල මත කරන්න ඇඩු කඳුලින් එනිසා ඒ ආදරනිය ස්වාමිය වෙනුවෙන් හෙලන කඳුල එතුමන්ත එරතුමාන්ගේ. නිවන් සම්පත්තිය ලබා කර ගැනීම සඳහා හේතු වාසන වී ග කියල අපි ප්‍රාථතනා කරම නාක හන්දුර අසර අපිේ වැසට නාකර සුපුදු ආකාරයෙන් අපර්්‍යවජාල බෞද්ධ්‍ය මාතජාලයේ නිර්මාතෘු අපේ ජනාගම කුසර ජම්මා විහාාන නායක හාදුරන්ට බිම් පපුුණෝල යාගද මෑත වර්මාන අර්්‍යස්්‍ය තුරන්දර අපේ ර්ලන්ද වජරජ්‍යාන හාඳුරන්ගේ උපන්දිනය සැමරුවවා. ලංකා ඉතාම වටනාගෙන පින්කම රාසියක් යම පලාාත මුළල්ු කරගනත් තාත්පරාත් මුළු කරගෙන පිළිවෙෙන් ගැමිනිිම අවරු එවගේමි චමතරව බෝධි ප්‍රාකාරාධදි කරමින් ලප් යන්ත්‍රරාදී පරිත්‍යා කරමින් දරු හාර්සියකට අ විශාල පින්ක රාසියක් සිද් කලා දද තිුණ පන්රයට නිසා උ පන්දිනය ප්‍රදන්දාස්කපයක් පහුවෙලා නමුත්තා අපි මාසිංල ෞ්ධිතියා වරසහන කරන අපේ ඒ මාධ්‍යවේද මිතුමන් ප්‍රදහන පැමෝම පුුණහන්සේට අපිසුව පන්දනයක් කියලා පාර්තනා කරනවා. ඒගේ ආන සවනය කරන හැමඳනා රමත් අපි යහපත සිත පාර්තනා කරනවා පහුගේ කාලසි මා තුළ අපි ු දකම සූරින්ට පම් පැමිණි ව්වා අද මහිදරමි අවස්ථාව මේ මහාචාරය තුමිය බොම සංවේධතරයට පත්තුළ එතුමිය තවතිින් ඒ පැති ගත්තුත්යම මට මදක්කර ලකුලමතා ලකුලපිත බෞද්ධඉතිහාසේ අභිත් කියයා එතුමාට පිරිත්තියම කියන්න ජීවිතයේ මෙච්චර තත්වර දෞදදු හටකත් තුළ වැරිකාලයක්කි ඇතුම හංකළ ඒ වෙනකොට මේ බෝබීට දෙන්න දෙමහල්ලං තුළ ලංගාතුකම හිතවත්කම ආදරය සමටව පලායනවා හැබ අපි දක්කා අප මහාචාර්යතුමයත් ප ලැදකම සූරණු අපි මේ කතාාවල්ලොලින් අප ඉතිහාසේ තුළින් දෙන ආදර්ශය ය ජීවිත ප්‍රතිපත්ති තුළින් ඒ ආදර්ශය ලබා දුන්නවා කියලා. දැබි කියන්නේ අ නකුල මාතා නකුලබිතා වගේ අප ආදර්ශමත් පොල් ජීවිතය දැන් තු ඔබතුමා සඳහන්කර පාකාරයට දරුවෙක් බලාගන්නවාගේ තමයි මෙතුමිය ඒ අසේම තත්වයට පත්වුණ හම ඒ බාත්මයාට සැලකේ හිෙව බැලුවේ දිත් දන්නාව පිරිතියම කියනගේ නිසා ඒකලොකු ආදර්ශයක් ඉන්න මේ දේශනාවලින් මේ කරන දේ වගේම දන්නවානම් එක ලොකු ආදර්සයක් තුන්න තව ලොකු පණිඩියක් සමාජීයට දෙනවා ඒ සම්බ ව බරිධනාධාන කතාය කරන්නේ හි පට යන්න නෑ ඉ අපි අට පනුල් ඇතිකම සූරෙන් වගේම රටට ජාතියට මහා වටනා සම්පතක් කෙන මහාචාරිතුමයට තව තවත් නිදු ලෝගි සම්පත්ය චිරජීවනය ලැබේවා කියලාේ වැස ලහැනි ්‍රාථ ආරම්භ කර අපට තු ස උතුමාස් සඳහන් කරප හැටියටම වටනා චරිතයක් කාන්තා චරිතයක් සුගලා දේවියගේ සුගලා දේවිය කියන්නේ පලන විජේභාාව රජ්ජුරුවන්ගේ සහෝදරිය මිත්තා මිත්තාගේ බාලපුතා තමයි සිරිවල්ලබඒ සිරිවල්ලබ විහාකරගන හිටපු කුමාරිකා බිසව තමයි සුගි අනිපැත්තයෙන් ගත්තහම රුගලේ මෙතෙක්කල් පාලන කලයුතු කරනග මානාභරණගේ මෞතුමය. දැන් රජතුමා පපුතා අභාවයට පත් වුණ හැ මෞතුමී තවම ජීවතුන් අතර සින්න. ඒහම්මට කලින් අපි සඳහන් කළා මෙදෙක්කල් ඒ රජරටට පැවනු පාතතාාතන වහන්සේ. ල්දා හන්සේත් භාරකාරත්වය පැවතුනේ සුගලා බිසුුවට අවසානයේදී එක සුගලා දේවිය බලං ගලගත්ග නමි හැජරට හාබදුලු හන්සේලාත් ඒයා ඇතම ගහිම බාරදුන්ලි එක්‍ර බාහු කාලේදීම භාරකාරත්වේ බාරගන්න කියලා ඒ රටේ නාකත්වත් භාරකරල කියල ඉල්ලිම කාලත් කරන්න නැති. එසාම සුුවලා දේවය සතුෝ තිබුණු මෙදක්කල් පාතජාතුරු හසේ ධන්තජාතුරු හංසේ පරක්ග බහු රජතුමාා පොළොන්නරුවට ගරල්ල අප සඳහන් කළ සතියක් මුළුල්ලේ මහා දැවන්ත උත්සව සංුජාන කළා පින්ගම් කළා. හැබැ පොළොන්නරේ ජාත පූජාතක හොද වැඩියගේ ප පොළොන්නරුවේ ්‍රැසියන් මෙම කරද්දි ආපෝ නැත ගිනිිපුආතාවම රෝහණය තිබුණා මේ නිසා ම පරක්ගම් බා රජිතුමාට ැ ගිලඟට අවස්්‍යතාවය තිබුණා දන්තධාතුන් වහන්සේ පාතතාාසන් වහන්සේ අත්පත් කරගත්ත වගේම මේ ුගලා රජිනවත් ආපහු නැතු කරගන්න ඇනත් කරගන්න එම නොනොත්යෙමආ නැවත රණේආපව නැවත අභියෝගයක් බාට පත්වේවි කියලාමු මේ නිසා අපට හැත්තෑ තුන්වෙනි එඒ පරිච්චේදය සඳහන් වෙන්නේ මේ රෝගුණු ප්‍රදේශය අඩත්කරකීම සඳහා පරක්ගම් බහවු හජතුමාගෙන සේනාව මෙවපු ආකාරය. ඇ මේක අපට වටිනවා සේනාව මෙහවපුේ සේනා නායකයන් රාශයකගේ නම්ගොත් සඳහන් වෙන. ඊට අමතරම යුද කඳුරු පවර්ත්තපු ස්ථාන මහා රාසියක් එකපැත්තකින් වෙරල ද කළුතුරාදී ඒ ප්‍රදේශ අනි පැත්තෙන් ගත්හම බමුදවැත්යෙන් කළුතුරය මුහදදු ප්‍රදේශ එකමන් මාර්ගු වගේම පැල්මඩුල්ලා දෙප්‍රදේශොලින් ආපු සරම් හෝපු ඒමන් මාර්ගවල් මෙමවත්ඒ ගත්තහාම අපට සඳහන්ගෙනවා පොදුවෙන් අපි ගත්තහම දිගා මඩුල් ප්‍රදේශේ කඳෝරු දහතුනක් ජුදද දහතුනක් සිදුවනම්. කන්ඳුරුගැන් සඳහංගන දොලොස් දොරොටු තියෙන ඒවගේම තුංගවුව විතුර විශාල මහා බලකොටු ඒ නංගම් අපේ පොතේ තියෙනවා මේ දෙකතුනක් අපි යෝත්තම සේදම නෙවේ දැන් ගොමගමුව සගම බලගල මල්ලතු මඩුල්ල වටගම්ගල මුළු මේ මුොළුත්ත සේනය ගොත්්ගම මෙ වගේ බෝලොගමුව බඳුරාගම මේ වගේ ගත්තාහම දිගාමනුල් අවට කඳෝරු දහතුනක් සමග යුදවදල තමයි එල පස්සේ බුත්්තල ප්‍රදේශේ වැලිගම දක්වා තවත් කඳෝරු දායක් සමග යුද කැටුම් ඇතිවයිනවා. මිල පස්සේ ආපව් අ මානාකුල පදේශටය නෝ ත හර දිගාමල අරංගත්හම මෙහාර තමයි කවුතුතර පැත්ර වැලිගම පැත්තට ගින්නන පැත්තර තමයි අර පැත්ත මෙහාට එන්නේ ගමල්ලුල්ල පුද්තල නිවාස මානාකුල පස්ස දුන් රට ඉවස මේ කාලසි මා තුළ දැන් මෙම වෙන්න තව හේතුවක් එන්න ඇති ගින්තොට ගිංග ගාස්සතේ මාලිගාවක් හදනවා මේකපු සුගලා අරජිනට. ආපෝ නැවත මේ ගිින්තොට මාිගවක් සෑදීම නවතාපයාගේ බලය ස්ථාපිත වයි කියන සැකයත් අකුම් බාරජරුවන තියන්න නැති. මෙකින් පස්සේ අපිතරනක් කියරම මාර්කට මේ දෙනවක අටකලන් කෝරලාදී ඒපදේ සෝල මාස ගනන් එක දිගටම යුද කැටුම් ඇැතුවෙනවා පරක්කම බහ කුමාරයාගේ සෙම්පතියනුත් සුගලා රජනගේ සම්පතියරු. මේ අතරතුට අපට ඔන්න සඳහන් වෙනවා ඇයිබ සුගලාදේවයගේ යුදකැටුම් පරජය කරන්න බැර වුණේ. චෝර යුද්ධ අපිග ගරිල්ලා රමැ කැලසම් ද මේක සඳහන් වෙනවා. ඒ ගරිල්ලාලසටම් පාත්තපු ප්‍රදේශ වෙනම නම සඳහන්ගෙනවා ඇ මහාවංසේ බෝවල කිතුල්වල අතරන්දා මා බෝකද ඌරල ඌරබොක්ක ඒවාගෙන් වෙරන පලාාතොට හිංතාල් ගොඩ කන මළවක්කෝරලේ ගිරිබන්ඩ මහාසිංගමාදී ඒ ප්‍රදේශ රාශයක් සඳහන්ගෙනවා මේ අපට මෙ මේ චෝරය යුද්ධෙවත් මේ ගරිල්ලාසටන් ඒ පාත්තපු ප්‍රදේශ වසයෙන්. ඉඟට මේකාහ පරකයේදය තුළ හැමදාම වගේ වලිගම දක්වා යුතුරිකැවෙනවානේ. මේ පරාත්තුළ ගරිල්ලා සටං ආදේ පාත්වනකොටට අර මෙතිෙ කරනාව සටංක්‍රමෝලින් බැහර වෙලා වෙනත් කරම හයනවා යුද්ධ ජයක්‍රහණය කි්‍රියීම සඳහා දැ පොතේ තියෙනවා පරක්ක හරජතුමාගේ එය ප්‍රසිද්ධ කරවනවා ජීවත්ව වනු කැමැත්තං තමාවෙත ආවහොත් පණබේරාගත හැකි බවත්. හටමොලුල්ලේ ප්‍රසිද්ධ කර හැරිය මේ උපක්‍රමය සපටව වැඩගම පලාාතය සිටි වෙලන්දෝ විරත්වසිියෝදු වහාම කංචුකගේ නායකයා වෙත ගියහ. දැන් මේක්‍රමේ දැන් අපේ මෙ සඳල් තවත් දිර්තා විස්තර තියෙනවා ජීවත්වන කැමති අය අප යටත්වෙන්න. එවසේ අපොෝ තාන මාන තරතුරු දුන්නනි මේක මම අපි දන්නවා මේ හිසද යුද්ධ අවසාරම් හදත් ඒ එ පැත්ති ඉන්නටකි මෙහට එන්න කියලා මේ ගොට එකතු වෙන්න කියලා මේ දස්සොර හැමදාම කතා කරලා තලබාන් ඇෆකරිස්ථාන ඇෆකරිස්ථාන දැන් ගත්තහාම සියට හැත්තයක්විතර ප්‍රාන්ත හැතය වක්විත ්‍රාන්ත තලී බාන් නොරු අල්ලගෙන ප්‍රේදම් පහුුවට ගේම කියන සිද්ධියත්තමයි ඒ තලබානුරු ගැන්නෙත් මේකම තම හමුදාවේයට කියනවා ජීවත්වෙන කැමති නම් අපිට එකති වන්න. අව්‍යාවධ භාරධන්. එස ජීවත්වන මෙහාටඒ සංවිධාන සම එකති වනායට තනතුරු නම්බුලාම අභේධාන දෙනවා. ඒවාස ගම්බුලෝ යට තරතුර කියා හැම දෙනවා. ඒම නොවෙනයට හිංසා පීඩා රඩතාහාන සිද කරන දරටක්. නි දැම පක්‍රමේ සාාර්ත වෙලා කියෙනවා දැන්ට මන්දකා ප්‍රදපමත් කියනවා අපේ අවසිදසය වරස හගලදී. ඒ පාන්තරින් සර හැත්තයාවක් වි ජට ප්‍රධාන රජයෙන් ඉවක්තුග හිල්ලා තලයි බාවරුනොට සිය කැමැත් දෙෙම හජේ හමුදා කට්පයම යත් වෙලා ඉන්නවායි. ඇත් එක වෙලා ඉන්නවායි කිය. මෙවාගේ ක්‍රම දැම් බලපුහම ඉතිහාසය පුරාවටම මෙ ක්‍රම. මැතුමේ දන්නවා පහුගේ අප අ ස් සවදු යුද්්‍යවසානවස්ථාවේත් මකුල් මගලක් අවේ පුදෙස්සයම ලබාගත්තන මේ ක්‍රමය කරම ද. එකට ග සන් කාල වෙලත්ම කිය ෙලා ඕන මහිතන්න. ඇද අපි ඉමේ සමන්තනම ගොඩක් කලා අපි කාරවෙන්න ගන්නන්නේ තව විස්තර තියෙනවා. අපට මේක පවාකාර ගරිල්ලාස රංක්‍රම මේ අරවාගේ වෙනත් පිළිවෙේත් ඉරවාස්යා පහු නැවත මේ නිසාම අර මුල්ලේරියයා වෙලි වතර ලට හරුුණනවගේම. මිනිවලින් ගංගා එ වලකදැ වලින් එඩවිත්ති හැති ඉඩපස්යාපහෝ මේ කිරම රම්මල්ල මාරකඩාධස්ථාන වල අටකලං කෝරල එහෙම මියයුද්ධ ඇතිති ආකාරය අවසානයේද මේ අවතැන් වුවන් නෑත පජ්ිකිරීමකු සිදේෙන. අද යුද්ව දකගත් කරවා දැකා අපර විස්තරයෙනවා කොඩසකට දැනුවම් දෙෙනවා කොඩසක් එල්ලා මරන්න උල්ල තියෙනවා එ සලං ක්‍රමයවා දළුවග්‍රභ හිමට ක විස්තරයි නවා මීට අමතර මේ නවත පදිංචි කරනවා මේ කොක්ගල උඩබැව සගබේ පුවක් දණඩාවේ ඌරල බෙරගල මී ගොඩ උඩගම අරලුවාාව අළුගමාදී ඒ ගම්පදේ සොල්යන් අරග එහෙන් ඉවත්වගේපු මහජනයා නැවත පදිංචිකිවීමක් සිත කරනු. අප මට මතක්ව නියම අරාපේ තිෙස්සල් යවරතෙන් පසේ අවතන් ූුවන්ට නැවත පදිංචි කරවල ඒකපු කර්ම. ඇ මෙවා ුදධවරදී ඒ ක්‍රමත් අධක්‍රමත් බොහෝදුරට සමාය කලරකාරනත පුර මදක් කරන්න පුළුවන් ඒම අප නයගහදුරන්නේ දැන් අපේ මහචාරිතුමිය දෙතට හැරුොති බබතුමයට වර්තමාන ක්‍රියාවලීින් හරහාම මේ අතීත සඳ අපිට මේ ප්‍රශ්ඨ ලබන වගෙන ඔබතුමේ මහාවන්ස සම්පාදකමණ්ඩලේ ේකම් තුමයන තුර අත් මේ සිදධ වෙන සිදුවී මහන්සේ රචනාවෙනවා ැන අකහර විදරීමේ තිස්සවරුදු යුද්ධ පළිබඳ. යුද්ධේ වාර්තාව මහවන්සේට එකතු කිරීමේ කටයුත්තනය බතුමේ ලා දීනවල කරන්න. එතකොට මේ මහාවන්ස කරතුරතුමා මේ යුගයේ මේ පොළොන්නරු යුගය ගැන ලියන කරතු හාමුදුරුවු. මොන්න තරන් තොරොතුරු තොගයක් මේකට ඇතුවත් කර දවවා. නෑ ගම් නම් ඇතකොට පුද්ගලනම්. මේ වාදි වශය ඒකන අපට හොඳරම පහැදිලෙනනොහඳරනේ මේ යුද්ධත් එක මත් වාර්තාකරුවන් ඉන්නට ඇති කියල්. දැන් ඔය මහා ලෙක්ෂන්ඩර් රජ්ජරුවන් යුද්ධයට ආසිාව හරහාේ මකන ඉන්දයා ආක්‍රමණය කරන්නනකොට ඔය ඕන සිකිපටස් ම එකගස්තනියස් ආදී වාර්තාකරුවන් එතුමන් සමඟ පැමිියාකි ලකි නවනේ එතුයි ඔවන්ගේ වාර්තානය ඉන්ඩිගෝ ආදි පොත්පත් පලින් අපි දාද කියව ඒකන ලෙක්ෂන්ඩර්ගේ යුද්ධ ක්‍රම යුද්ධතාක්ෂණය පිුවඳ ෝක ැනගන්න. ඒ වගේ අපත් මේ ැ යුද්ධයකට යනකොට එන්න අවුද් හතකොට සොල්දාදුවන් ඊටමතුරට හෙදහෙදියන් වෛද්‍යවරුන් ආහාර පිසින්න ආහර ස්වයන්නන් සා එත්කොට කුඩාරම් තනන්නන් මේ යුද්ධ සොල්දාදුවන් අමතුරතා විශාල පිරිසක් යැනවන්නේ. ඒ අතර වාර්තාකරුත් ඉන්න ඇති කෙලා හිතෙකු. එදේ නිසා වෙන්න ඕන මේ තරම් හොන්ඳ ඉතා පැහැදිලි වාර්තාවන් අප දැකින්නත් ලැබෙන්ෙන. ඒ වාර්තාවන් හරහා මහචාරිතුමින් මේ මම කැමතියි දැන් අප ඉතිහාස සිතියම හදාගන්න ඉතිහාසේ සිතිියමක ක ගත් හම අපට හරි පැදිරීමෙක්. එතකොට මේ නංගං හරහා මේ ගම් ග්‍රාමනාම ආද තැන් හරහා අපිට මේ ගමන් මාර්ග් එතකොට මේ එතකොට සුගලාදේවිය සඳහා යුද්ධ කරන්නට පරක්‍රම්බාහ රජරුවන්ගේ සින්පතියන් යන්න ඇතේ කවර කව මාගවද කොයිකොයි තැන්වොලද ුද්ධ පැතරී ඇතිේද අපි අතේ කතා කලේ වැිහරයක් රජරට පිළිබඳ. රහන් පහිට මායා කියල කිව්වට අපි රජ රට ඊට පසෙ නැගෙන හිරපලාාත ඔය අග්නිදික කලාපේ. මාගම් රාජ ධහනය ලෙසහඳදුන අග්නිදික කලාපය ලංකාවේ මිසාක් අපිට මහට එ දැන් ගින්තොට පැත්රත් දැන් විල ගිින්තොට කළුතරෙන් පහල ඒ කොටස් පවා දැන් ඔන්න සාකච්චාව භාජනය කරන්න මේ සිතියීමම නිසාන් ඔබතුමිය තමයි ලංකාවේ මේ. මේ ගම් සභාව පිළිබඳ පරනලද ශස්ත්‍රය පැදිලිරේද ලංකාව ගම් පිබඳ විශාල පැලිීමක් කරනවාන්නේ. ඒක මේ ඉතිහාසේ හදාරණයට පවනක් නෙමේ. ලංකාවේ දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව අදි බොහෝ විෂයන් හදාරණ දරුදරියන්න කත බහෝ කාලයක්තිස්සේ අප පවා එය හම ඒ හදාරනවා. එනිසා මෙන්න මේ ග්‍රාමනාම හරහා අපට මේ සුගලාදේව සම පරක්‍රම් පොරජු ඇතිකරගත යුදේ සිතියම හදාගන්න උද කරන්න ක පමහචරතු. මට ඇත්තරමතින් පහුගේ කාලෙතිස්සම පිළිබඳ වැඩි අව ධනයකුම් කරන්න හම්බුන් නෑ නමුත වැඩ සටහනන්රේද වමනා ම අත්තරඩ කොහෙත්ම මගේ කැමැත්තක් නැතිහින්දා. මේකට මගේ දායකත්වය දෙනක වටිනා දෙයක් කියලව හිතපු නිසා මම මේ සහභාගෙන් දාවේ නමුත් ද ඔබුතුම අහන ප්‍රශ්නයට ද කියයන තිෙද අප ඉහාසය ගන්න කකරද. අපි ඉතිහාසි ඉගෙනගන්නේ ඕනෑම රටක ඉතිහාසය හැඩගැල තිය. ඒ සබ්‍යත්වය සංස්කෘතිය හැඩ ගැහිලා තියෙන්නේ ඒ රටේ අවශ්‍යතාවලට අනුව ඒ සත්තේ පිහිටීමට අනුව ඇසවර පරිසරයට අනුව. තමයි ඕන මරට ඉතිහාසි බ තමයි හැඩිගැහිලා තියන්නේ. තුොේ ඒ අනුව අපේ රටේත් ඉතිහාසය අපි ඉගනගන්නේ අපේ සංස්කෘතිය සභ්‍යත්ව හැඩ ගැහුනේ කොමද කියලා ඒ අනුව අපි හැඩ ගැන්ඩ දැ වර්තමානයකට අප විකෘති වෙලා විනාශ වෙලා තමයි ඉන්න නමුත් අපි දේශී හැම දෙයක්ම දේශපාන කරමය සමාජ ක්‍රමය ආර්ථිකය යුද්ධය ඔය කියෙන ඕනෑම මනුෂ්‍ය ජීවිතය හැම දෙයක්ම බැලුවොත් ඒ හැඩග හෙලතියෙන අපේ රටට අවශ්‍ය විදිහට. අපේ රටේ පරිසයට ගැලපෙන විදිහට. ඇතුට ඒ අනුව මේ අප බැලූත් ඉස්සල්ලාම පරාක්‍රම බෞුරජරුවන්ගේ මේ මේ ඔබතුමාන් කිනො සිතියම ඇත්තටම විජබාහු රජ්ජරුවන්ගේ සිතය මේේ අනි පැතමයි මේ විජබාහු රජරෝ කීවාරයක් අප සකච කළ තියෙන ඉපරය පොනරු ආකරමය කර ආක්‍රමණ කිහින බලි අල්ලගත්තා නමුත් එතන ඉඩ බැරුණ ඇතන ඇයටරැකේක තැන්වලට පලා යන්න සිද්ධ වුණ. ඒතුම කල්පනාරාමකද මේකට කරණ්ඩෝන. මේකට කරන්නඩඕන උපක්‍රමය වශයෙන් ඇතුම කල්පනා කර මේකට මේ විදේශශය ආධාර එන ක්‍රමය වලක්වා ගණ්ඩෝනේ. වලක්වා ගණ්ඩෝනය කියනෙ මේ විදේශීයෝ ටිකට කොටු කරලා පහර දෙෙන්ඩෝන. කොටුර පහ තමයි එතන තිබුණු උපක්‍රමේ. තුොට ඒ කොටුකර පහල්දීම කියනකට කරපු දේ තමයි විජයබාහුරජ්ජරෝ මහනාගහුල මධ්‍යස්ථාන කරගෙන ට ඉරිං හමුදාවක් කැව්ව. හමුදාකෙවල අන්රාධපුරටගන් මන්නාරම් පැතට යන්ද උපදතුනකොට ඒ පත්තෙන් විදේශකින් ටීන්ට විදිහන්න. එති පස බස්න නැගෙන හිරපලාතින් හමුදාවක් ඇරයා එතකොට ස්ත්‍රිකොඩාමලේ පත්තිෙන් හමුදාවකට විදශාධාරී නිවිදිහන්න. ඒ බද පැත් ආරක්ෂා කරග නිවර වෙලා මැද හිට පොලො නරය හිටපු පාලකින්ට ආක්‍රමණ කර රජරෝගයා රට මැදි. තු හොමුද ලස්සනට ට කරලා පහරදීමක්ල. මම ගටහර ප්‍රශ්න කන හ නය හු මක්ල වර්තමාන පතිස්වරුදු යුද්ධේ අවසාන කිරීම සඳහා ඉතිහසගගින් ප්‍රගතන හම බතුමේ හිපිය පදේ දල කට ැ ය ඔන්නන්ේ වටකොට පහරදීමගෙන විජේ බහර තුුවන්ගේ ආදර්ශය පවර්තමයට බලපෑ වනද. දඒකට ස්සර බටමන්ගේ අනි සැල්ල ප්‍රශ්නර. පරක්‍රම හුරජුරු මේ සිතේ මනි පැතැරැව අනි පැත්තර ගිය කියන එක කියලා හිටියොත් අහිතනක වැඩිය හොඳයි වැඩිලේසි පරක්‍රම හුරජුරුවන්න දැන් කහමර ගින් තැනින් තැනින් තැින් තැන යුද්ධ කරලා නන්ත ධාතුන් වහන්සේ පාත්‍රධාතුන් වහන්සේ ඇරගෙන ආවා. ඇරගෙන ආවාට මොකද එහෙම එන්න ඉඩ දෙන්න නෑ සුගල දයිවගේ ප්‍රාත්තුවෙන් එහේ තැන්තැන්ල කැරලි ඇවුුණ. යුද්ධ ඇතිවුුණ තින් යුද්ධ කරා කැරලි දැහවා. ගැල්ලි මාර්ධනය කරන්න ගියා තැනින් දැන සටන් කරා එකක්ව හරිියනි නෑ එක පැත්තකින් වෙරුගුට තා පැත්තකෙන් මතුවෙන. නිසා අන්නර යුධපක්‍රමය පහරද කොටුකර පහරදීමේ ක්‍රමයම අනුගමනය කර. දැන් පළම පරක්‍රම බහුරොජරුවන්ගේ හමුදාව මුලින් ගියත් මහරිකන් ගරහා ගිහිල්ල නගැනහිර පැත්තෙෙන් පහලට ිහිල්ලා මහනාගහුල පත්තර තමයි ගිය.කොට දැනුත් ඒ හමුදා ඒ පැත්තෙෙන් ඒ විදිහයටම ඔය බදුල්ල බුදතල හරහා මේ ඒ පැත්තෙන් ගිය හමුදාවගහින් ඒ ඒ ප්‍රදේශවල සටන් කරා එතකොට ඒ හමුදාව ඇබීම ඊට පස්සේ දැඟ එහෙම විතර කියේවලා හරියන්න නෑ කියලා ඊට පස්සෙන් බස්ලා හිර පලාාතිෙන් ඔය අපේ හමුදුර කියනකොටත්කිවේ නන්තික කියවුණනි ගාල්ල ගලුතර පැත්තෙන් ගාල්ල පැත්තිෙන් ඇවිදින් මහානාගහුල පැත්තට ඒ හමුදාව ඒ දෙකවත්ත ඉලාහරියන්න ඉන්නෑ. තව මැද ප්‍රදේශයක් දුළුස් දහස්සරටේ අත දහස් රටේ ඒ මැදහරිිය ඒක කෙරවල් දෙශ තියෙනවානේ ඒ දෙකට එඉද රත්ට මැදින් ආවා අවිශ්වවල්ල රත්නපුර හරහා මොන කඳවැටීන්ද පහලට ක්වාන රක්වාන කඳදුවවැඇටයෙන් පහලට හමු දාවක් කාවා. ඇවි දැන් මේ අය යුද්ධ කරනු. ඒ යුද්ධ කරාට ඒත් ඒ උපක්‍රමයනුත් මේක විශාල ප්‍රදේශයක් විදේශීතයෝ වගේ නිවෙයි මේක රටීමය සොදේශිකයෝ. ඉන්සයි ඒ තැන් තැංගොල කැරල් හනු. ඉන්සයි තුර දැකට ොක් මේ මොකද උපක්‍රමේ මේ කියන මේක යුද් උපක්ක්‍රම කත මතර කොතුන් අපට වැරදුනි කියල මේ හමුදා පොතිවරට කතා කර. කතා කරල බල පහම ඒගුල්ලන්ට තේරුුණා අපි අපිට වඩා හොඳට අප දැ අන්ුරාධ පපුලණ නොරු පැති ඉඳදලාපුයයි අපි අපිට වඩා හොඳට මේ ප්‍රදේශය ගැන මේ ප්‍රදේශය ජනතාව දන්නවා. ඒක නිසා අපි එකතනක් සටන පරාජය කරලා අපි තන හරි ජාගත්ත කියලා හිතන ගියාට අර හැගිලා ඉඳලලාපහු මතුෙනවා. එනිසා ඒත් අත්ත්වය තමයි ඇත්තුවන්න කියලා. ඒකඒකට ප්‍රතිපත්තියක් ක්‍රිය අත්ම කර යම් කිසි ප්‍රදේශය ජාගත්තර පස්සේ. ඒ ප්‍රදේශයට ආරක්ෂික සංවිධානය හමුදා කාල්ඩයක් නවත්තරවා. තටකා්්‍යය නවත්තල තමයි ඉදිරිටයටයන් කට ඒන අරතන බලය ස්ථාවර කර ගන්නවා. අන්න ඒ යුදෝ පක්‍රමය අර පහරුදී වටකොට පහරදීම ඇරන්නට අර යටත් කරගන්න යන්න ප්‍රදේශවල හමුදාව ස්ථාවරෝ තියාගත්තා. එකක හමුදා කාණ්ඩ තිබ්බා ඒ ප්‍රදේශවල ජනතාවට නැගීෙන්න්නට බැරිවේන්නට ඒ වගේ මර අප හාම් දුෘකි ව උපක්‍රමය අන්ති යෝජනා කර පන රැකකාණ්ඩ කැමතිනං පැනරකාන්න කඩට අප අපේ දාානය දනම අපිට යටත් එට කියන. ඒ වගේ උපක්‍රමියන් පාවිච්චි කර මේක තමයි අනුගමනයකරු පක්‍රමි. අර මහනග හුලෙන් දලලා උඩට ගියවාගේම පොන්න්නරු ඉඳදලා ඒ මාර ගොස්සේම මහනාග හුල දක්වා ඒ ප්‍රදේශව යටත් කරගන්නට ආවා සුගලා දේවිය හැගිලා හිටියා අවසා වසිය තමයි ල්ලගෙන පොලොනට ප්‍රගවිංචි ඇටම උුණද කියන්න දන්න. තෝට ඒ ගැන අවසාන දෙයක් කියවෙන්නයක් කොතනවත්. ඉට පස් වර්තමාට සක සම්බන්ධක දන්න කිවන වර්තමානි සම්බන්ධ කරොත් ඇත්තටම සිද්ධ වනත් වටකර පහරදීම තමයි. ඒකන්නේ ඉස්සල්ලාම පාදම. ස්ථාවරව දාගත්තා නැගෙන හිර පලාාත ජයග්‍රහණය කරලා නැ ප්‍රාත ජයග්‍රහණ ම අවිල්ලාරු ප්‍රශ්නය විසඳගත්තා විසඳගන්තර පහස්සේ එකට හොන්දර් සැලසුමක් තිබුණ ඇතරම අපේ හිටපු හමුදාපතිවරු අආරක්ෂක ලේකම්වරු ජනාධිපතිවරු ඒ අයගේ මැදිහැත්වීමින්. හොඳ සැලස්තුම සකස්කරගත්තා සකස්කරගෙන ඉඊට පස්සේ ගිහිල්ල පටන්ගත්තය සටන සිලාවතුරින්. ලා තමයි ඉතිබුණු පටහිර පලාතාත්. දුස්කරම තැන ලාවතුරින් තමයි පටන් ත්තේ ශසිලාවතුරින් පටන් ඇරගෙනත් මේ හමුදාපතුරු දැන් ඩංකිකේ වෙන හමුදාපතිවරු ටති හව කියඩ අවච්‍යතාවවෙන්නේ අපි අද අදත් ඔය ඉන්න පෙරමුණු න්න හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් නැගිදි මට හිර පැත්වෙන් හමුදාවක් කියනවා රට ඇතුලින් තව ටිකක් වන්නේ ප්‍රදේශලින් යනවා එහෙම හමුදා හමුදාකාන්්ඩ හතරක් පහක්විතර ගියා හතුරක් ප පහක්විතර ගිල්ලා මේ පැත්තෙන් එතකොට එ ඉස්ස ටික කලකට ඉස්සල චන්ත්‍රක වඩන්නා කුමක්තුග මැතිනිය ජනාති ප්‍රති වශයෙන් ැද්දී තමයි යාපනය අල්ලගත්තෙන් යපන හැරලි මර්ධනයකර අන්න එතන තියනවා යාපනේ තියෙනවා මේ පස්සෙ කාලේ පරාක්‍රම පරක්ක බහුරජ්රුවන්ගේ දකුණ ආක්‍රමණය කරපු වෙලාව යුදපුූ උපක්ක්‍රමයන් මකදද යටත් කර ගත්තු ප්‍රදේශයක් ආරක්‍ෂා කරලා තියාගන්ඩ හමුදා සංවිධානයක් තුතන්න්න වට. තතුට ඉස්සල්ලා ම අල්ලගත යාපන ඉසිල්ම යාපනි අල්ලගන්නව හකක් හමද පපතරක රුදුණ අන දෙරෙන දාරි විරද් වනා මොකද උඩමල්ලගෙන හරිියන්න ඉස්සල්ල කියල නමුතඒේ වෙලාව ල්ලගත්තට පස්සේ ආරක්ෂා සංවිධානයද. දලලා එතන හැමදාම ඒ අල්ලගතු දවස් ඉඳදලම මේ දකුණින් ගිහිල්ලා යාපනය කිට්ුවට යනකල්ම අනිමංගටට මේ සේනාවල් යනකල්ම උත්තුර ආරක්ෂ කරන හමුදාකාණ්ට දෙක් තිබුණ. තට මේකට ඔක්කොම ඇතින්ට ගියට පස්තම හමුද ඒ හමදාකාන්්ක මේ සටන්ට එක තු උතුර රද දකනට ලිමගට ැදි. ඒ මටහිරේ සිට සිිලාවතුර සිට ැගැ හි දක්වා පපුතුකොට රුපුදක්වුන් ෙවුණ යාපන සිට පැත්තම හැට හ හ රට රට සතුර මැදිහත් ඔ අරාර මේ විජේබහුරජ්ජුරු ආරක්ෂා කලානේ විදේශ ආදාර ලබාගෙනීමම සහ විදේශයට පලාායායමේ වැලකැන් ඒක ඒ උපක්ක්‍රේ මන ාවිත ඒපක්්‍රම ති තුර ැන් ද මට මත. හමුදා පතිවරුඒ අද නි විධාරින් කීපදෙනෙකුත්ත් පමසාකච්චා කල තිෙනවා ඒගොල පැහැදිලිවම කියනවා පැහැදිලිම කියනවා මිජි බහුරජරුවන්ගේ පරක්කම් බහුරජ්ජරුවන්ගේ හමුදා සංවිධාන සහ උපක්‍රමලින් එ අය ප්‍රයෝජන කත්තා කියලා හනු කත්තා කියලා සිතයම් පවා ඇය සකස් කරන තව මේ සටරින් නිච්චේ. එක නිසා අධ්‍යනය කරනකොට දැන් කෞටිල්ලේගේ ආර්ථ සාස්තරක කියන විදිහයට රංච කෙනකුට රජකරනුගේ බලය රැකගණ්ඩ තියෙන ප්‍රධාන අවයාවේදකක් කමතන් ප්‍රධාන ශේෂ්ත්‍ර ජකත්තියවා. එකක් යුද්ධය යුදධ හමුදාව එකක් ආර්ථිකය. තකොට ඔන්න පණ්ු පරක්‍ර බව රජරු ඒ කවටිල්ලේගේ අර්ථ සාාත්‍රයේ විදිහටම ජබාහු රජුත් ප්‍රාක්‍රම හුරජරු ඉට පස නඇැත වගේ අපේ හමුදාපතිරුත් ඒ හමුදාව සංවිධානය විධිමත්ව ට අර්ගන තියව පත්්‍රම චිල. ඔ එකතමයි කියැන ඉතිහාස හදරනෝකල ගන මේ අතීත පුරාජේරුව වමාරණවාගෙෙනක නොවයි. ඉතිහාස වර්තමානය හරහනාගතේටම බලපැත්ව. අපේ නඩුවක්ගත්තත් පෙරනඩු ආශ්‍රයකවන මට පෙරවෙච්ච තීන්දු තීරණ ව්‍යවස්ථා ඒ ඒ අදාළ වෙනවානේ නිසා මෙ සියලු කාරණා. තුන්ල් බලනවා කියන දැක්ටම එකතුවෙන් අතය වර්මානය අනාගත සල්ල එක විශේෂය කර නොනක තන දැන් අප ශංක මල් සිල් පැත්තට හැරිල මේක හුගේ පැහැදිලි කිරීමට ඉඩ දෙට. පෙර අපි ප්‍රධාන පාලක මලට ගොඩුව. අයිබුවන් දැන් ඔන්න නැවතත් අපි වැඩසරහට ප්‍රවිශ්චි ලබනවිට අපි දැන් ඉන්නේ සුගලාදේවියගේ අවස්ථාන සටන සඳහාහ පරක්ක්‍රම්බාහු රජ්ජුරු තමන්ගේ සෙන්පතියන්න්න අතිතයට රෝහණ දේශයට මෙහෙවන අස්ථාව. ශෂන්ක පමන්ස්සිිපිතම හැරන්නේ දැන් එකක් තමයි දැමන්ගේ මීට පැරත්කිවවා ඉතිහාසේ මහන්සේ කකා තුරතුර හම ඇති. නම් ගම් පරක්ක්‍රම හරජුලගේ නම ඉතර නෙේ තව බහෝ සේනාපතින්ගේ නම් තියෙනවා. එතකොට ගම් නම් ශා වශය ප න හදුත් මහචාර්තුමත් පහදිි කළලට ගම් නම් විශාල වශයෙන් තියෙනවා. ොට ඒවා පාලි පාලි මහවන්සේනේ අපිට හමුවන් දොරේ කොඩ්්‍රින්ටන් වැැනි විදේශීය උගතුන් මේවා මේ සිංහල සිංහල මේහවල් හවල් ගම්බිය හැකි කියලා වුන් පැහැදිි කරනවානේ එතකොට ඒවා ඒමත්තනන්නේ අපේද ඊළඟ පැහදිිකිරීමම් සිද්ධ වෙන් අපේ මෙ නැවත කියවන්න පුළුවන්ද දැන්ගේ සමඒ කොඩ්ඩිින්ටනල් වැනි අයගේ පැහදිිකිරීමම් අතමද අපිරාේ ඒවා වෙනස්වෙච තැන්තිනෙනවාද. එමනත්තන් දැන් ඔබ බහෝවිට පාලි මහවන්සයත් සමගම ගණුගනු කරන නිසා තොරේ මූලික මහවන්සේ තියෙන නම් ගම්මද මේ අපිම සිංහල පරිවර්තනවල අපි දකින්නේ. ගොද හේතුව අපට මේ සිතියමද අපි මහචාර්තුම අ අපූරු සිතයමක් ඇදලළ පෙන්වා. මාහනසික අප ඩිජිටල්ලාආකාරෙන් අදින්න පුළුවන් ඒතරම් මේ පැලි කරගන්න ලේසි. ඒ හදා මෙන්න අතීත ප්‍රාදේශී දැක්ම පාදේශී වශය අපිට තිබිච්චේ අපික දකින්න පුළුවන්න්නන් සිතියම්මා කාරෙන්. ඒ සඳහා ඔබේ කියවීම කොයි විදිහරදි මේ වැඩසහ සම්බන්ධ කරගන්න දැ මහවන්සේ අපි කතා කරමින් ඉන්නන්නේ හැත්ත තුන්වනි පරිච්චේදක නම්කරලා තියන්නේෙ රෝහණ විජය කියලා. කට රහුණ ජයගැනීම කෙන එක දැ මේ විස්තරේ හොඳට බලාගෙන ගියොත් කෙනෙක් මේකින් තේරෙනවා මහාවන්සේ මේ කොටස්ස රචනාකරපු ලේඛකයා රහුණු බහුගෝලය පිළිබඳව ඉතාමත්ම පරිණිත භාවකින් හිටිය එක් කෙනෙක් කියලා මීට පෙරාතුව අපේ අවස්ථා ගණනාවකද දැ දුටුගුණුගේ සංග්‍රාම ඊට පස් අනවාධ පුරයෝගේ විදරජුරුන්ගේ සංග්‍රාම කතාගර ති න. ඒ කිසිම ැනක දකින්න නැතිමටවේ. විස්තරාත්මක භූගෝලීය තොතුරු පදදිත් තමයි මේ අපට ඉදිරිපත් කරන්නේ. ැ රොබතුමාකිව්වා ඇතැම් වෙලාවට හමුදාවත් එම වාර්තාකරනයක් සිද්ධ වනාාද හින කතාව. එක වෙන්න පුළුවන් සමමාලාට එකනක් හිතන පුළුව මේ හමුදාවටිය සෙන්පතියක් පස්සේ මහනලාද මේරශල යන. එක ඒ තරමට විස්තරාත්මකයි. ඒ සටනේ අදදකම් නැති. නට ාහිරව හිටිය පුද්ගලේ කේ සටනගෙනල ේන අවාර්තාවකට වඩා මේක තියන්නේ සටට සහභාග වෙලාය අදැකේ මරග නේ භූගෝලී කලා පොල ැරිසරලා ඇසින් දුටු සාක්ෂයක් වගේ ඒ විදිහ වාර්තාවක්ම මටනම් මේ පේන අපි දන්න අදන ොට ගමුණගින් පත්සේ සමහරය මහන වුණ සත්න හිට පොයත් මහන වනා පැවදුුණා එහෙම එහෙම අවස්ථාවක් උදා වනාධ පරක්්‍ර බහෝගේ අවසාන කාල සිම කියලා අපි දන්න නෑ කොහමරත් මේ වාර්තාාව ත්තාම විශවෂනය භායක් නම් පේන ැ මේ නම්ටිකරම් ැලුවත් අපට පේෙන්නේ මේ ග්‍රාමනාම අට දහස්ටට දොළොස් දහස්ටට ඊට පස්සේ අපේ නවකෝරලේ මෙන්න මේකන කලාපය අරහාමුදුරුවක වගේ ධනි පත්තිෙන් ගතු දිගාමටඩුල්ල ඔයම්පා දිගාමටුලි පැත් එතතිරිින් ැට පස්සේ ආගම් පැත්තරෙන ආ පවුසරයක් එතිරින් ඇවිල්ලව දෙනවක ක පත්ති වෙල්ල බද්දගමින් මයි සටනන්තිීමට අසානවෙන්නේ ගංගා නිමන වශයෙන්ගත්තොත් තේම දෙ අක්්‍රධාන වශයෙන් නැගන පැත්ති තිබා ගල්ලොය නිමනේ ලොගල්ලෝයි නිමනේ ඒ ඔස්සේ ඇල්ල අවසානඉදේ ගිංගග නිනටනවා ගිංගග නිමනයසා වලව ගග නිමේ මේ කොටස තමයි සටන අවසාන වෙන්නේ විශාල් භූගෝලී කලාපයක්මතියන්නේ එතකොට මේ කලාපතින ග්‍රාමණනාමාර්ගෙන බැලුවොත් මෙතක් කලිතා කල ති නේවා සමහර ග්‍රාමනාම ඉතාම විශ්වසනයේීම අඳදුරගන්න පුුව සමහර ඒවා නම සෑහන්දුරට දැ වෙනස් වෙලා තියෙනවා නමුත් ජායාමාත්‍රිකව ය නම ලක්ෂණ තියනවා දෙම උදහරණ කීපයක් ඉදිරිපත් කරන්න උදාහරණයක් වශයෙන් ලෝකගල් ලෝකගල්ල කියන පාලි වචනී එතකට ලෝකගල්ල මේක තියෙන්න්නේර අපි මුන්රාගල පැත්ති සටන් විස්තර කන්න තැන පැහැදිලිවීමම සිංහලට කඩාගන්න පුළුවන් ලොක කියන්නේ. කගවෙනවාන එතන ලොග්වෙනවා. ගල්ල කියන එක ගල වෙන. ලොගගල. එතකොට එතන තිනවා වාග විද්‍යාත්මක වශෙන් ගත්තාම සාධාරන තර්කයක් තින ලොග ගල්ලෝ නිමන කියලා ගන්න පුළුවන් මජජිම ගාම ඒකත් මොන්රාගල. මජජිම භගාමගැන පාලි වචන. මජජිම කිවම පි දන්නවා මැද කියන එකයි. මැද. ගාමකිවම් ගම මැදගම් ඉ ර්මගේ සේ බහෝමේ කැප්ටිපොල්ල දක්වාම මැදැගම සබදධ තියනවා ැ තරක්න තාම මැදගම් තියෙනවන මට කලින් අප දෙක් පරක්ක්‍රම් බහ වර කඳු කරේ සටන් කරනකොට එතන තිබ්බා මජ්ජිම වගග මජ්්‍යම කියන්නේ මැද නත මැද වග්ග කියන්නේ වග කියෙන් සිංහල වචනයේ පාලිසරූපය ඒ ගක වෙන වග වක වෙන මැදිව. ඒ වර්තමානය මැදවක. එතර හරිම ලස්සට ඒ පා සිංහලති විච්චේ ගම පාලිට පරිවර්තනය කරනවා ආපෝසයක්ක් සිංහල පෙල්ලෙනන. ඒහම තමයි යන් එතවටඒ විස්තුසන යිසාධක. බයිල සමාහරයබලන්න දැන් කට්ක දවාරවාත කටක දවාරවාත කන ගමති නෙත් මොන් රාගල් පැත් දමගල්ල ිට්ටුව. එතකොට කට්ටක කියන්නන්නේ කටුන. ද මහම සමහත තිනත් යම්තනක සටන් කලෙ නිෂ්ක් ත්වර පත් කලායි නිෂ්ක්ට කියන්නේ සතුරන් රහිත බාධක රහිත කටු රහිත තත්තර පත් කලාගෙනයි. එ මේ ගමේ නම කට්ටක දවාරවාත කට් කියන්නේු දවාර කිය දොර කටුදුර. නමුත් වර්තමාන කට දොර කියල ගක්න ැබ කටු පැල්ලක ලමත්තිේ එතකොට අ කට්ක කියනකොට එහමතිව කටු කියලා දවාර්වාත කියනෙ ක වෙනස්සෙලා න පැල්ලග හිර බිතැන්න. මේ මොකක්ද මයි අංගනයවුණාවයි ඒගේ බිම් තැන්න මහි අංගනේ කරනවාහාරයේ නකට දොරරට පැලල් ගනනි ප ග එකට ඒන ොර කටු දොර එතකොට දවාර කියෙනක රජු පරිවර්තනය නම් දොර දැන් දැ දවාර මණ්ඩල දුනු මඩලා දක තර මට කියන්නේ එහමම් ගමේ නම? ඒ ලියනකොට අර්ථය පරිවර්තය පැල්ල කියන දවාර කියල පරිවර්ත්නය කලා එතකොට වර්තමානය අපට දවාර කෙනෙක දොර කියල ගන්න බේ ඒකැනේ සමානමත්්‍යය වුණාට ඒකයි මේ කියන්නේ ඊල්ළංට දෙැබල තව අම්මානවල නං නුත් පරිවර්තනය ක පල හමතමයික ලදී පරිවතන කරනවා ද සාමනය වර්තමාන්නන් අපි හෙම කරන්නේ දැන් අප ස්වාමන් වන්සේ කෙනෙක් නමක් කිය දපිියත්තුමද මුවයටගම කියලා දැමුවටගම්ම අපිතම කොම ටකම සාර නන්ද කියලා හමු කියන්න කියල අපි ඒ මිගට්ටි ගමේ සසාරනන්ද කියල පරිවත්නය කරන්නන ගට්ටි ගමය කියල කියන්න පුලො අම ඇටම අපි එහැම කියන්නේ ඒ නම ඒවි දිරම තියනෙන නම්ම සිංහ හෙල බස්සි සිංහලෙන් කියලා ඒ ක ගමේ නම ගම ගම නම නමුත් දම්මවිතර ද ගම නම හෙල ගම හෙල්ල නම පාලිවලල් පරිවත් යවත්න කල න එතර අපිටඒකකා පරිවතන කර න සිංහල තකට සිංහල පරිවතනක බලට මාන නමක් තියෙනවා කියලා එ එකක ඒවාගේ දැ බල ාවවක් හල කියලාගේපම එක බුද්ලල කියල අපි අධ්‍ය පරිවර්තන කරගෝ දැන් දීගවාපී දැන් ඒක අර ධාතුත්ත් කරනේශක්නය තියෙන තැනක් දේගවාපීඒ ඉතිහාසිය දම්මත් ගවාපි දීග කියන දිගයි කියන එක දිග දික් කියන එක වාපි කියන දිගාවැ දික්වැප කියනක ඒගේ වහිම ඇල්ල තින ඊරන්ටිගත්වත්තෙම අයර සූකරබාතු දේවත්තක කරපු සංග්‍රාම්මමාලා අරගෙන බැලුවත්නේ දෙගන සාාපත ගමු සාපත ගම හපතගම කියෙනෙක වර්තමාන හපත්ගම ගලම තිීරු. එතුකොට ඔොඩ්ඩකතිෙනස්සලාන සහ වෙලා වෙලා විතරයි තියෙන්නේ එකම නම තියෙන්නේ ඊළඟට තියෙනවා පෝසරයක් ගුත්තසාාල ගුත්තසාාල එතකොට එතනත් වර්මාන සිංහලල්ට කරන්නේ බුත්තල කිය මේක සමහර්තන්ගල ගුත්ත හාලාල ෙලත් තිය ො සාාල කියන්නේ හාල කැනෙ දෙකම මේන සල හල. එතකොට දැන් අපි ගැ ශාලාාව කියන අදහසිංගත්තොත් සලකන වචනය දන්සල දන්හල ඒගේ එතකොට ගුත්තශාල ගුත්හල ගැමුණු කුමාරයා කාවන්තෙස රජුරොත්ේ කමනාපවෙලා කොහෙද කොත්මලට පලා යන්නන්නේ ගුත්ත හාලක හරහා කියලක. එතුරා ජනකතාාව තියවා එතුමන්න කුමාර කාලයේ අර වී සුරු කෙදරද හඳුරුුවන්නන්නේ ගුත්තා කියල්. ගුත්තාග නම ැනුකහොට ගුත්ත හල දන්න අපපක. ගොම්බෙි හිද්දලය කියලා වෙහිල කරනට නමට නමදාගත්තේ නම්ඹ කොහින්දන්දාවේ ගුත්තා හලද යි නම්ඹ ගුත්තා. තැන්සිර ගුත්තා නමම් හඳුුව කල එත ගත් හලකලක ුත්තරතු අප සිතීමේ ගුත්්ල හරහා කොත්මලට ඒ තින්න වියලුව කෝල්ලි වියලෝ කෝරලේ ගමක් සඳහන කරන දනු මන්ඩල කියලා. දනු කියන්නේ දනුන දනු. එතක මන්ඩලග කියෙන එක ඒක විල විදිර්තමයි වර්තමානනි පාචෙන් දුනුවිල් වර්තමාන දුන විල්ල එතතුර නම්මුත් පාලි වචන්දේ මන්ඩල් හරි එතුර ඒක හෙමගැල්ලගින් තියනවා ඊට පස් අපිගත්වත්තා අප සරටක් රහුණන කරපු සට අරගෙන බැලොත්තීමම රුුණේ අදහස් රටය කරපු සටන් එතන තියෙනවා චක්ගාම් චක්ගාම මහප්‍රාන ්ච එතුර ච කියල කියන එක අරගෙන බැලුවූත්තේම හයින චද්ධන්ත කියලා ගන චෝ කියන හයයි පාලි එතකොට ගාම කියලා කියන්නේ ගම ගම. එතකොට චගාම කියන්න බෑ එක උචාරණය වෙන් නැ ගයන්න දිත්තුවේ වා. චක්ගාම වෙනවා. එතකොට ගාම කියන ගමන චෝකන හයයි.ඒ හයට සිංහලින් තව වචන තිනවා ස ස කියන එක හයයි වවා එතට සගම ස සගම එතකොට ගම හයයි සම මේක වර්තමානයමක දුනේ දෙමළ කරනය වෙලා සකාමම වඩවත්තු සකාමම් කරනෙ සගාමම් කිය එක සගාම සගම ගම්මයි දෙමල කරනලා සකාමම් මහ පස ති චක්ගාම චක්ගාම වර්තමානය සකාමම කියලග නවා ඒ වගේ දැන් ආයකන මාලවත්තුකෝ කියගම මාලවත්තුක මේකත් මාලවත්තුක මේදක එක තුළලා ඇහදෙන්නේ වර්තමානාමේ මල් වත්තෙයි අර දෙමල කරන වෙලා දෙම කන ර රු ගන්න මක දැං වි ශේෂෙන් අන්රවාාධපුර එක පැත්ති අන්වාධපුරයෙන් උතුරැතියන ගම්මාන සැලිකුතු මටමකින් ද්‍රවිඩ කරන්නේ වුණා පොදැන්වා පෙල්වල හමුදුර මතකයි අ උතුරු සහ නැගැහිර ප්‍රදේශවල සම්බන්ධෙන් පල්කර පොතුන් ව ද බෞද්ධ නැගනිර ද්ස්ථාන්නේේ. ඒ නාමාවලෙක් දක්වල තියනවතන ගම් එකක් සේගානක් විදර කොහොම ද්‍රවිඩ නම් බවට පත්ති හුණුගම හුණුගම එක චුන්නාාකම්මුණ චුන්නගාම කියනක චුන්ාකම් වුණ. ඒ විදිහෙට මේක දෙමල කරනය බවට පත්වෙල ගියා ඒකත් අි මක යන්නත වර්තමාන ඇතැම් ගම්ලනම් දෙම ර තින හබැට පුළුවන් න එක සිහලට පෙරල්ලා සිංහලෙන් පල ච ර ග ක අන්ඳුන ගන්න ගම්හන්දරෝඩේ ඒනක අදරකෝට අතුරු ොඩ අදර ොඩ අඳර න්තර ෝඩ ුුණා ඒ වගේ ඊළඟට බලන්ද සේන ගුත්තගාම සේන ගුත්තගාම සේන කියල කියන සේනාවනේ එතුොට සිංහල්තින කොට එක සෙන් වෙනවා සේනාව සෙන් ගුත්තගාම එතකොට මේ සෙන් ගුද්ගම කියන එකයි වර්තමානය නම් සසිංගමුවෝ කියලදවා සෙන්ගමෝ කියන එක ඊළඟට අප්‍යාපෝ ගත්තොත්ෙම චෝරම්භගාම චෝරම්භගාම ක ඒ තින චෝර අම්බගාම හ වචතු වකතුන්නේ. චෝර අම්බ ගාම එතකොට දැම් වර්තමානයේ හෙම ගමක් නෑ වර්තමානය තින හොරම් භාාව හොරම් භාව කියල ගම. හ අ ච චෝරයන හෝර හොර එතකොට අම්භගිල කියන අම්බ හොර අම්බ ගම කියන එකයි ඒකර ගම කිය එක දැන් අයමල ගලලා ගැන් හරම්භාාව හොරම්භාාව. ර පේතින මඩමර ගමක් මේ ඒක කියන්නේ ගෝනා පීනු වලනද ගෝනල ෝ පනුල දැන් ම පෞවි කකාල පත්ත ඇතිට මන්දක බෝට් ගනාවගේ එක්කේ වි සමහතය ගොනාා පිනු වල සමරය ගෝනා පීනුවෙල සමහතන ගෝනා පිනුවල ගෝන පැන්නවල එකක තේරුේ දිට ගම නම එක්ම කාල නො තැ තැගල ඒදැන් මේ මටවා දැයිමක මුුණතුන්න්න අප ප හඳරනේ ම මං ගඟදික කියයන කාලේ මේ මහවිලිකගේ ඒ අම්බෙනවනේ බකමුන් ඇලහැර බකමු. එතකොට මේ ඔය බකමුණ පිළිබඳ මහවැල්ලි සී කලාපේ බකමුණ පිළිබඳ එක ව්‍යාපෘතියකට ලාංචනයක් කොඩි ලාංචයක් හදන්න කළ චිත්‍ර ශල්පියකුට වැඩේ පංගරාතු කර පුහම. යා බකමූනෙක්ගේ රූපයක් ඇඳලා බකමුණ කියලා ලස්සන බකමුණනෙක්ගේ රූපයක් ඇඳල ඉදිරි පත් කරතිවන මගෙන් හැවවා මේ මේක හරිද කියලා එක කකුණොට තිකක් එක අව් නිසා පස්සේ තමයි මවට තර කරොදද බකමුණ ගැන්නේ බකමූනෙක්ගේ සම්බන්ධය නෑ බක් අමුණ බක් කියලාගැන්න භාග්්‍ය එහමතම සුභහෝ ලොකු විශාල කෙනාතයෙන් එකන විශාල අමුණමුණ ඒ අ අ බක් අමුණන ඇැම් බකමුණන වෙලාකදම් පකමුණ පත්න කියන්නේ ක්කමූුණු බහල වාසය කරනද කමුණේ ගෙනග න බක් අමුණ භග්‍ය සම්පන්න අමන ක්මාසල්ගන භග්‍ය සන්මාය නමට විශාලි නරත ේද ක ශාල අමන එමන තැන් සුබවාහොද සාර්ථක අමුණගේ අදහස එකක කෘිකරම ගුවක් සම්බන්ධයි අනව අපි දෙන්න නැවත තෝරගන ම විද ගත්තම අවසානසන ග ලත් පත්තරකත් සත්න ඒකද ගම්මල්ලම් අරඹබලත්ව ඒක තිඉන්නන්නේ මහනාගුල දක්වාතින පැත්ත වෙල්ලබඩ කලාපේ. ගිම් හතිත්ත ගිම හිතිත්ත කියනක තිත්ක කියන ොටන තීරත ොට ගිම කියනක ගිම් කියලායින සිංහලට හැබේ ඒදැන් වර්තමාන ද මකාරය නකාරේ ලා ගල්ල ගින් තොට ට ගින් තොට කියෙල්ලයි පවිචයන්නේ. ඊට කියන හහාවාලුක ගාම හර මහවැලිගන්න මහවැල ගම මහාවාලුක් කියන මහවැලි කියනක මහවැලිගම. මු මේ හ ල ද ප ච් ලග වැලිගම වැල්ිගම් වෙලා න ද සමහර ොට නවා. හරි ඉට පස්සේ කම්මාර් ගාම කම්මාර ගම ම් ම්ල් ර ාවිච්චි කරන්නේ ඒ සිංහලට න ඹරාගේල කම්බුරා කම්මල් කාරය. එතොකට කම්මල් කාරය හිටපු ගම්ම ඒ කම්රුගම රම කම්රගම කම්මාර ගම කම්රුගම හර තර ලොක ක් නැ නම්බල ඉට සැපිය ආයගත්ොත් ේෙම දේවනගර දේවනගර. ේවනගර දේව කියන වචන පාලින දේව නගරකෙනන වචන පාලි. එතකොට දේව සහ නගරක තුළ හැදනේ දේව කියනික සිංහලට එ දෙදව කියනක දෙව නගර කෙනන නර දෙවි නුව හ ඒ බොහු ලේසි තේරු ගන්න ඊට පස්තිනෝ නීලවාල තිත්ත තිත්ත කෙන තොට නීල කැන නිල් පාට වාල කන වාලා නිල්වලාතොටට ඉහිල වාල තිත්ත ස්වන්න මලය ස්ුවන්න කනෙ රත්්‍රා මලය කන කන්ද රන් මල ර ද මලක ද ල ක ච ල න දු ර රෙක දිත් තු ති නක ල න න්දති රන්න ලේකන්ද රන් මලේකන්ද. ඉලාත් ගත්තොත් තේම ලස්ස නමක් තිනවා වනගාම වනගාමේදී තමයි සුගලා වල් ගන්න අව සංසත්න කල්ල වනගාම වන කියල කෙන්න්නෙම ගදද වන කියල කනෙ කැලීැ වනාන්තර ගාම කැනෙ ගම කැලට කියෙන වනමත් තමයි බැද්ද බැද්ද වනගාම කෙන බැද්ද සුගලවන්තීමට අල්ලගන්න වනගාම න්ට ක් සකස් කලා පරවල් බැද බැද ඉරසන් පූග දණ්ඩ කාවාට පූග කියල කන පුවක්නුවක් දඩ දන්ඩ කියනෙක ඒ විදිරමති නො දන්ඩ දැන් පූග දන්්ඩ කාවාට කියන එක ආවාට කෙනෙ ආවාටයන මේක පුවක් දන්්ඩාවර්දමල් ආට කියෙ එකක වයන්න ඉර කරනතිෙන පුවක් දඩාව කියන එක කහවත්තකි තුතින්නේ තම්බ ගාම් තම්බගාම මේක ඔයා මේ දුටගමුණුගේ කාලෙත්තිෙනවත් වනිස්ත්‍ර සම්බන්ධයෙන් වෙනත් පැතිවලට සම්බන්ධ කළ තබ විට තම්බ කල කෙනෙ තබ තම්බ වලට ගාම කියන්න ගම් ගබ ගමු ඇැ වර්තමානය තබ ගමු ති මේ විදියට මේ ොද බෝධයාවාට බෝධයාවාට ෝධින වචන හෙම ගන්න බෝධී විදියට බෝගහනි ආවාටිකන්නේ එතකොට වල වර්තමාන එහර වෙළ වෙලාතින බෝග වෙ ඕහ අන්නේ එකයි සමහර ච හිම තින සහර ච සුල් වශ ස් ලා තින සහර චන කොට ත් කොටස ස ච්චි කරන්නේ සහරචන ්‍රවිඩි කරන වෙලාතිී. ඒගේ විද ස්ක ල න ගාන නමුත් ඒවා අතුර ැනීම තම පසන ද ති අප ඒරුන් නුන් දමයි මේ පාලිගාමනාම සිංහල පසුකාලිනුව පරිවර්තනයබුණ නෙවෙයි. ඒ සිංහලයේ තිබි්ච නම පාලිභාෂාවෙන් මහවන්සේ රජචනා කරනට පාලි ාෂාව පරිවර්තනය කරට. දැන් නැවත සිංහලට පරිවර්න කරන ේරුන් කරගන්නඩන කිය. නැත්ම අපේ අතේිේ විවාහර් භාාව, පාලි ා <Sý> ි <ondan Sý> <San> <dunnoihat Indian> ේ. Uh, <lotsaha> <mAlexakro> පාලිභාෂාවෙන් රචනාවන්නේ මහාවන්සේ නමුත් අපි ඊට වඩා හෙල නංගොත් පාවිත්තිකරපු බවත් මේ ඔප්පු වෙනවා අපි දැ එත් ෝරාබේරගර උදාහරණය අනේ බින් තැන්න බින්තැන්න පරිවර්තනය කළේ මහාවන්සට මයි අංගනය මහි අංගනේ බිම් තැන් එ හෙලවච්චනය බිම්තැන්න පාලිවචනය මහි අංගන ඒ එනිසා මේවා ඉතාම වැ වැදගත් ඉතාමස රස්සවත් ඉතාම වටිනා කියන සාකචාවක් තද පෙනනා හුරුත් මහාචරිතුමයට ශංකවන් සිිත් තු මේ සුගලා දේවී වැටත්කරගතෙත් නෑතම සුග ගදාදව පටත් කර ගැනීම සඳ හත්තතුන්ගනි මහාවන්ස පරි්චේදේ. රහ විජේ පරිතචේ සචාර ිලතම ේතික කාරණ දධ වන ඊළඟ සතිේදී අපි නැවතම මේ සගලාදේවේගේ තියහ තන්දෙට ප්‍රශෂ් ව බවට පුරන්ද වින් ය හඳරන්ට දවතුන්ට තිවන් ම අපි ප ම අඩාආයුබහෝ වේවාවා.